Enjoy 1% merchant commission when you accept Lanka Pay cards. Contact these banks today. Apirate Vivasta, Megulangi, Ekek Vilave, Tamange Balasudwe, Womanavan Vinuin, Ekek Vaganti Venaskaran, Vivastava Botapati Tibino, Namut Yalit, Samaja Tulami Visikri Sansodane Pilibandava, Saka Chavak Matula Tibit. Api Deshapan Viapara Katitini, Me Vividavastavala Kali Kapala, Amunala, Atavala Tibine Vivastava. මුළුමනින්ම වෙනස්කොට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපේ රටට ගෙන ආ යුතු කෙනි ස්ථාවරේ තමයි ජනතා විමුක්ති පෙරමුණ විදියට ඉන්නේ. ඒ කියන්නේ අපි දන්නවා මේ පාලකයන් කවදාවත් එවැනි පූර්ණ ව්‍යවස්ථාවක් ගෙනීම සඳහා කටයුතු නොකරන බව. දැන් අපිට තිබෙනවා මේ තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යම් ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කර ගැනීම දිශාවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ශක්තිමත් කර ගැනීම දිශාවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනේනවා නම් අපි එම සංශෝධනයට පක්ෂපාතී. එහෙත් ඒ හුදු රැවටිල්ල බවට පත් වෙන සංශෝධනයක් නොවිය යුතුයි. මේ විශ්වවිද්‍යාලයේ සංශෝධනය ගේන කොට දැන් ඉදිරිපත් කර තිබෙන සංශෝධනය ඇතුළේ දැන් මේ විධායක ජනාධිපති ධූරී බලතල සංශෝධනය හරහා සැලකිය යුතු බලතල ප්‍රමාණයක් අගමැතිවරයාට පැවරෙනවා. තවත් බලතල ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට පැවරෙනවා. තවත් බලතල ප්‍රමාණයක් කැබිනට් මණ්ඩලයට පැවරෙනවා. තවත් බලතල ප්‍රමාණයක් පාර්ලිමේන්තුවෙන් තෝරාපත් කරනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවන්ට පැවරෙනවා. ඒ කියන්නේ ජනාධිපතිවරයා සතුව තිබෙන බලතල විවිධ ව්‍යුහයන්ට පැවරෙනවා. ඒකෙදි වැදගත් එකක් තමයි අගමැතිවරයාට පැවරෙනවා. පාර්ලිමේන්තුවට පැවරෙනවා. එතකොට වර්තමාන අගමැතිවරයා පාර්ලිමේන්තු මැතිවරණදී පරාජයට පත් වූ අගමැතිවරයා. එනිසා ඔහු රටෙන් ප්‍රතික්ෂේප වූ අගමැතිවරයා. දැන් මොකද වෙන්නේ? මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා එම අගමැතිවරයාට විශේෂ බලතල ලැබෙනවා. අපි හිතනවා ප්‍රජාතන්ත්‍රවාදී පැත්තෙන් බැලුවොත් මෙවැනි විශේෂ බලතල සැල අග්‍රාමාත්‍ය තනතුරක් දැරීමට රනිල් වික්‍රමසිංහට සුදුසුකම් නැහැ. එනිසා අපගේ යෝජනාව වන්නේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයට ඇතුළත් විය යුතුයි මේ තිබෙන පාර්ලිමේන්තුවේ කාලය සීමා කරන්න. මේ පාර්ලිමේන්තුව 9 වෙනි පාර්ලිමේන්තුව. අපි දන්නවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස අන්තර්කාලීන විධිවිධානයක් ගෙනා හැකියි. මේ පාර්ලිමේන්තුවේ දුර කාලය කෙටි කරන්න. අපි දන්නවා මේ අගෝස්තු මාසෙ වෙනකොට මේ පාර්ලිමේන්තුවට අවුරුදු 2යි. අපි කියනවා අවුරුදු 2ක් අවුරුදු 3ක් අතර කාලයකට අපේ කාලය ගැන අපිට සාකච්ඡා කරන්න පුළුවන් කාලයකට මේ පාර්ලිමේන්තුවේ නිල කාලය සීමා කළ යුතුයි. ඊට පසුව ජනතාවට අවස්ථාවක් ලැබෙන මේ පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වූාට පසුව නව පාර්ලිමේන්තු මැතිවරණයක් කරා පාර්ලිමේන්තුවක් සහ අග්‍රාමාත්‍යවරිය තෝරාපත් කරගන්න. අනේම අග්‍රාමාත්‍යවරයාට සහ එම පාර්ලිමේන්තුවට තමයි මෙම 21 වෙනි සංශෝධනයෙන් පැවරෙන බලතල ලැබිය යුතු වන්නේ. මෙන්න මේ 21 වෙනි සංශෝධනයට මේ ආදී යෝජනා ගණනාවක් අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. 1. පක්ෂ මාරු කරොත් മന്ത്രി ධුරය අහෝසි විය යුතු කියන සංශෝධනය ඇතුළත් විය යුතුයි. 2. ජනාධිපතිවරයාට සමාව දීමේ බලය යම් සීමාවකට යටත් කළ යුතුයි. 3. ජනාධිපතිවරයාට අමාත්‍යංශ දැරීම සඳහා අවස්ථාවක් නොලැබිය යුතුයි. තවත් රජයේ වැදගත් තනතුරු වලට විත්ත ප්‍රවේශයෙන් පත්වීම සඳහා බාධාවන් ඇති කළ යුතුයි. අමාත්‍යංශ ලේකම්වරු ව්‍යවස්ථාව සභාව හරහා පත් කරගත යුතුයි. ඒ වගේම ජනතා නියෝජිතයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ හා ඊට අදාළ වෙන පැමිණිලි මත පදනම්ව අල්ලස් කොමිසම හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන්ගේ වත්කම් පිළිබඳව විමර්ශනයක් සිදු කිරීම සඳහා බලය මෙම සංශෝධනයට ඇතුළත් කළ යුතුයි. ඒ වගේම මෙම නව සංශෝධනය හරහා ගොඩනැගෙන පාර්ලිමේන්තුවට සහ අග්‍රාමාත්‍යවරයාට වර්තමාන පාර්ලිමේන්තුව සහ අග්‍රාමාත්‍යවරයාට ඒ බලතල දැරීමට කිසිදු සදාචාරාත්මක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් නොමැති බැවින් මෙම නව 21 වෙනි සංශෝධනය හරහා පැවරන බලතල ක්‍රියාත්මක කිරීම සඳහා නව පාර්ලිමේන්තුවක් නව අගමැතිවරිය තෝරාපත් කර ගැනීම සඳහා ජනවරම්කට ඉඩ ලබා දී යුතුයි. ඒ සඳහා මෙම පාර්ලිමේන්තුවේ කාලය සීමා කළ යුතුයි. මෙම යෝජනාවන් අපි මෙම 21 වෙනි සංශෝධනයේදී අපේ සංශෝධන හැටියට අපි බාර දෙන්න බලාපොරොත්තු වෙනවා.